Jayagamu Sri Lanka, Bagan Patangamu. විශේෂයෙන්ම අද අපි නාම යෝජනා බාර දීලා පසුව කාදිල් උන්වහන්සේගෙන් ආශිර්වාද ලබා ගැනීම සඳහා තමයි ආවේ. ඒදී කාදිල් උන්වහන්සේ ඇතුළු පියතුමන්ලා ගණනාවක් අපේ සාකච්ඡාවට සම්බන්ධ වුණා. ඒදී අපේ රටේ මතුවලා තියෙන තත්ත්වයක් මේ මැතිවරණය පිළිබඳව අපි දීර්ඝ සාකච්ඡාවක් යෙදුණා. විශේෂයෙන්ම පාලක කණ්ඩායම් කල්පනා කරනවා කාලේ වැලිතලාවට යට වෙලා මේ අපරාධකරුවන් බේරෙවි කියලා. ජාතික ජනබලවේගය ආණ්ඩුවක් එහෙම අපරාධකරුවන්ට කාලේ වැලිතලාවට යට වෙලා බේරෙන්න ඉඩ දෙන්නේ නැහැ. විශේෂයෙන්ම අපි කවුරුත් දන්නවා මේ පාස්කු ප්‍රහාරය. එදා පාස්කු ප්‍රහාරය සිද්ධ වෙන වෙලාවේදී කාදින්නුල් උන්වහන්සේගේ මැදිහත් වීම නොවෙන්න මේ රට ගිනි ජාලාව බවට පත් වෙනවා. හැබැයි උන්වහන්සේ මැදිහත් වෙලා එම ජනතාවට සහතිකයක් දුන්නා. එම වින්දිතන සාධාරණ ඉටු කරන බව. එහෙම සහතිකයක් දුන්න උන්වහන්සේ අද චූදිතේ බවට පත් වෙලා තිබෙනවා. අද ආණ්ඩුව වින්දිතයන්ට සාධාරණීට කරනවා වෙනුවට අපරාධකරුවන් ආරක්ෂා කරගැනීමෙන් ඒ අපරාධයට එරෙහිව නගන්නන්ට විවේචන ලක් කරමින් තිබෙනවා. ජාතික ජනබලවේගයේ ආණ්ඩුව සහාතික වශයෙන් මේ වින්දිතයන්ට සාධාරණීට කරනවා. ඒ වගේම මේ අපරාධකරුවන් අනිවාර්යම නීතියේ ඉදිරියට ප්‍රමුණවනවා. ඒ නිසා ඒ පිළිවන් සහාතිකයක් අපි කාදිල් උන්වහන්සේට ලබා දුන්නා. ඒ වගේම මීට පෙර අපි මේ පිළිබඳව ප්‍රකාශනයකුත් කතෝලික සභාවෙත ලබා දීලා තිබෙනවා. ඒ වගේම පාස්කු ප්‍රහාරය සිදු කරන ලද පරීක්ෂණ කරන ලද ප්‍රධාන නිලධාරීන් අද අපිත් එක්ක එකතු වෙලා වැඩ කරනවා. ඒ නිසා අපිට විශාල විශ්වාසයක් තිබෙනවා මේ පිළිබඳව තියෙන සැකමුතු තැන් निराකරණය කරලා මේ අපරාධකරුවන් නීති හමුවට ගෙනේ හැකි. එහෙම නීති හමුවට ගෙනේනවා නම් මේ ගෙනෙන්න තියෙන එකම ආණ්ඩුව ජාතික ජනබලවේගය ආණ්ඩුව. ජාතික ජනබලවේගය සම්බන්ධයෙන් කාර්යයන් උන්වහන්සේගේ විශ්වාසය කොයි වගේ ජනමාධ්‍යවලට උන්වහන්සේට ලොකු උන්වහන්සේ ඉදිරිපත් කර කරුණුයි අපේ අරමුණුයි අතර විරසකයක් නැහැ. උන්වහන්සේගේ අරමුණු සහ අපේ අරමුණු අතර තියෙන ඉතාමත් ඒකාබද්ධතාවයක් සමපාත වීම. උන්වහන්සේට අවශ්‍යයි මේ රටේ නීති විධානය ආධිපති තහවුරු කරන්න. අපිටත් අවශ්‍යයි ඒක. උන්වහන්සේ පෙන්වා දුන්න මේ රටේ වංචා දූෂණ නතර කරන්න ඕන කියලා. අපිටත් අවශ්‍යයි ඒක. ඒ නිසා සැබවින්ම ගත්තොත් කාදින්නුල් උන්වහන්සේගේ තියෙන අරමුණු සහ උවමනාවනුත් ජාතික ජනබලවේගයේ අරමුණු සහ උවමනාවනුත් ඉතාමත් හොඳ සමීපතාවයක් තියෙනවා, සමපාත වීමක් තිබෙනවා. ඒ නිසා උන්වහන්සේගේ ආශිර්වාද අපිට ලැබෙනවා. ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් යටතේ මේ පාස්කු වින්දිතයන්ට සාධාරණයක් වෙයි කියන එක උන්වහන්සේ විශ්වාස කරනවා. උන්වහන්සේ විශේෂයෙන්ම ජාතික ජනබලවේගයේ අපි මේ කරුණ පිළිබඳ ආරම්භයේ ඉඳන් අපේ පැත්තෙන් අපි කරුණ ඉදිරිපත් කළා තිබෙනවා. අපේ මැදිහත් වීම සාධනීය මැදිහත් වීමක් බව උන්වහන්සේ පිළිගන්නවා. ඒ නිසා අපිට උන්වහන්සේ තුළ විශාල බලාපොරොත්තුවක් තිබෙනවා. ඒ පාස්කු ප්‍රහාරකයන්ට දඬුවම් ලබා දෙනවා නම්, නීති හමුවට පෙමනවා නම්, ඒකල හැකිවන ව්‍යාපාරයක් ලෙස ජාතික ජන බලවේගයේ උන්වහන්සේ හඳුනාගෙන තිබෙනවා. ජනාධිපතිවරණය අපි දන්නවා මේ උණුසුම් වෙලා තියෙනවා මේ මැතිවරණ සමය. ඉතින් නාම යෝජනා බාර දීමෙන් පස්සේ අතියුතුම කාර්යන හිමිපාණන් තීරණයක් කළා. ඉල්ලීමක් කළොත් අපේක්ෂකයන්ව මුණ ගැසෙන්න. ඒ අනුව ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර මහත්මයා ඒ ඉල්ලීම කරලා තිබුණා. ඒ නිසා අපි අද අතියුතුම් කාර්යන හිමිපාණන් ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහත්මයාව හමු වුණා. එතනදී විශේෂයෙන්ම අපේ පැත්තෙන් සභාව පැත්තෙන් කර්නල් පානන් විශේෂ ඉල්ලීමක් කරා පාස්කු ප්‍රහාරයේට සාධාරණත්වයේ යුක්තිය ඉෂ්ට වීමේ ස්ථිරසාර ක්‍රියාමාර්ගය අපි බලාපොරොත්තු වෙනවා කියන එක. ඒ වගේම මේ රටේ යුක්තිය නීති ආධිපත්‍ය කියන එක සුරක්ෂිත කිරීම සහ නැවත වතාවක් නීති ආධිපත්‍ය පිහිටුවීමේ අවශ්‍යතාවය පිළිබඳව කාඩිනල් හිමිපාණන් මතක් කර දුන්නා. ඒ වගේම අධ්‍යාපන ක්ෂේත්‍රය පිළිබඳව සාකච්ඡා වුණා. ඒ වගේම රටේ ආර්ථික දියුණුවේදී අපේ බලාපොරොත්තුව සාමාන්‍ය පොදු දුප්පත් ජනතාවට පීඩනයක් ඇති නොවන විදිහට මේ ආර්ථිකය ගොඩ ගැනීම අවශ්‍යයි කියන එක. ඉතින් ජාතික ජන බලවේගයේ පැත්තෙන් ඒ අයගේ ප්‍රතිපත්ති මේ ක්ෂේත්‍රයේ පිළිබඳව ප්‍රතිපත්ති ඒ අය පැහැදිලි කළා. ඒ වගේම ඒ අය 26 වෙනිදා මම හිතන්නේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දැක්වට පස්සේ අපි ඉල්ලා සිට අපිට මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ලබා දෙන්නට කියලා තව දුරටත් ඒවා අධ්‍යයනය කරන්න. ඉතින් අපි නැවත වතාවක් කියන්නට කැමතියි මේ නාම යෝජනා බාර දීමෙන් පස්සේ කාඩිනල් හිමිපාණන් තීරණය කළා කැමැති අපේක්ෂකයන්ව ඒ අය ඉල්ලීමක් කළොත් ඉඩකඩ තියෙන විදිහට ඒ අයව මුණ ගැසෙන්නට පුළුවන්කම තියෙනවා කියන එක. ඔබ වහන්සේලාට යම් විශ්වාසයක් තියෙනවද ජාතික ජන බලවේගයේ මම අපි මේ සභාවක් හැටියට පක්ෂ දේශපාලනය පිළිබඳව කතා කරන්න උනන්දුවක් දක්වන්නේ නැහැ. නමුත් අපි කියන්නේ මොන රජයක් පත් වුණත් මොන අපේක්ෂකයක් ජයග්‍රහණය කළත් සිද්ධ විය යුතු දේවල් කීපයක් තියෙනවා. ඒ දේවල් අනිවාර්යයෙන්ම මේ රටේ සිද්ධ වෙන්නට ඕනේ. ඉතින් ඒක තමයි අපේ බලාපොරොත්තුව. නැතු අපි මේ පක්ෂය සහ අර පක්ෂය මේ පක්ෂය හොඳයි මේ පක්ෂය නරකයි කියන ස්ථාවරය අපි නැහැ.